ශ්‍රී ලංකා දුම්රිය සේවය එහි බොහොමයක් සම්පත් සහ ක්‍රමවේදයන් පෞරාණික තත්ත්වයේ පවතින බව දුම්රිය ගමන් කරන මගින් හොඳින්ම දන්නවා. කාලයේ ඉක්ුත්තු දේ බොහෝ තිබුණත් වැඩි දිනෙක නොදන්න එහෙත් ඊටම ක්‍රියාකාරී සහ කුතුහලය දනවන එක් තාක්ෂණයක් අතීතයේ සිටම දුම්රිය සේවයේ භාවිත වෙනවා. ඒ දුම්රිය ගමන් පාලනය කරන වර්ණ ආලෝක සංඥා පද්ධතිය ආශ්‍රිත තාක්ෂණය. අද මම හඳුන්වා දෙන්න යන්නේ මේ දුම්රිය සංඥා පද්ධතිය ක්‍රියා කරන ආකාරයයි. දුම්රිය පාලන සංඥා පද්ධතිය සාමාන්‍ය මහා මාර්ග මන්සන්ධියක රතවාහන පාලනය වෙන වර්ණ සංඥා ක්‍රමයට හාත්පසින්ම වෙනස්. ඔබ දුම්රියේ ගමන් කරන කෙනෙක් නම් විටින් විට දුම්රිය මේ වර්ණ සංඥා කණු අසල නවතාගෙන සිටින බවත් ගමනාන්තයේදී සමහර විට ඔබ නොදැනුවත්වම දුම්රිය පීලි මාරු කර ඇති බවත් ඔබ අත්දැක ඇති. අනතුරක් නොවෙන්න මේ පීලිගත කිරීම සිදු කරන්නේ කොහොමද? මේ සම්බන්ධයෙන් වගකීම ගන්නේ කවුද? ඇත්තටම මේ වර්ණ එලි වලින් දුම්රිය රියදුරාට දෙන සංඥා මොනවද? දුම්රිය පාලනය සඳහා පාලන විධාන ලබා දෙන්නේ මරදාන දුම්රිය ස්ථානයේ අසල පිහිටුවා තිබෙන මධ්‍යම දුම්රිය පාලක මැදිරිය හෙවත් සෙන්ට්‍රල් ට්‍රැෆික් කන්ට්‍රෝල් කාර්යාලය මගින්. මේ පෙනෙන්නේ මරදාන පාලක මැදිරියයි. ප්‍රධාන දුම්රිය මාර්ගයේත් මුහුදුබඩ දුම්රිය මාර්ගයේත් මීගමුව දුම්රිය මාර්ගයේත් සෑහෙන දුරක් දක්වා දුම්රිය පාලනය වන්නේ මරදානේ පාලක මැදිරිය ලබා දෙන විද්‍යුත් පාලන විධානවලින්. උඩරට දුම්රිය මාර්ගයේ පාලන කටයුතු සඳහා නාවලපිටියේත් උතුරු දුම්රිය මාර්ගයේ සඳහා අනුරාධපුරයේත් උපකාර්යාල දෙකක් පිහිටුවා තිබෙනවා. පාලක මැදිරියේ නිලධාරීන් පැය 24 පුරාම මෙම කාර්යයට සම්බන්ධ වෙනවා. දුම්රිය පාලක තනතුර සඳහා අයදුම් කිරීමට අවම සුදුසුකම වන්නේ දුම්රිය ස්ථානාධිපතිවරයෙක් ලෙස වසර 15ක සේවා අධ්‍යක්ෂීම් ලබා තිබීමයි. දුම්රිය පාලක මැදිරිය පිළිබඳ වීඩියෝ එකක් ඉහළ දකුණු කෙළවරෙන් පෙනෙන ලින්ක් එකෙන් ඔබට නරඹන්න පුළුවන්. මේ පාලන ක්‍රමවේදයේ තාක්ෂණය මොකක්ද කියලා අපි දැන් හොයලා බලමු. ප්‍රධාන දුම්රිය මාර්ගයේ වර්ණාලෝක සංඥා කණු අතර දුර සාමාන්‍යයෙන් අඩි 2000ක්. සංඥා කණු දෙකක් අතර දුම්රිය මාර්ග කොටසක් බ්ලොක් එකක් විදිහට හඳුන්වනවා. ඔබ හොඳින් නිරීක්ෂණය කළොත් එකම පැත්තේ ඇති දුම්රිය පීලි කම්බි වලින් එකිනෙක සම්බන්ධ කර ඇති අයුරු දකින්න පුළුවන්. මේ බ්ලොක් එකක් දුම්රිය පීලි වලින් සැකසුන පරිපථයක් විදිහට ක්‍රියා කරනවා. එය හැඳින්වෙන්නේ ට්‍රැක් සර්කිට් යන නමින්. මේ පරිපථය විද්‍යුත් රිලේ උපාංගයකට සම්බන්ධ වෙනවා. දුම්රිය පීලි දිගේ වෝල්ට් 6ක සරල ධාරාවක් ගමන් කරනවා. මේ විදුලි බලය රිලේයක වැසුණු අවස්ථාවක පවත්වා ගන්නවා. දුම්රියක් මේ පීලි මතින් ගමන් කරන විට දුම්රිය ලෝහ රෝද සහ ඇක්සලය හරහා පරිපථයේ ලුහුවීමක් සිදු වෙලා, එහෙමත් නැත්නම් ෂෝට් වෙලා රිලේ එක විවෘත අවස්ථාවට ගෙන එනවා. ඒ අනුව මේ බ්ලොක් එකේ දුම්රියක් තිබෙන බව දැනගන්න පුළුවන්. රිලේ සහ ට්‍රැක් සර්කිට් ගැන වැඩිදුර විස්තර මේ වීඩියෝ ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙන ලින්ක්ස් වලින් ඔබට බලාගන්න පුළුවන්. දුම්රියක් යම්කිසි බ්ලොක් එකක් ඇතුළත ගමන් කරමින් හෝ නවත්වා තිබෙනවා නම් එම බ්ලොක් එක එම දුම්රිය විසින් අත්පත් කරගෙන ඇති ලෙස සලකනු ලබනවා. එවිට ඊට පසුපසින් තිබෙන ආලෝක සංඥාව රතු පැහැයක් ගන්නවා. ඒ කියන්නේ පසුපසින් එන වෙනත් දුම්රියකට මේ බ්ලොක් එකට ඇතුළු වෙන්න අවසර නැහැ. ඕනෑම මොහොතක යම් බ්ලොක් එකක් ඇතුළත තිබෙන්න පුළුවන් එක දුම්රියක් පමණයි. පාලන පද්ධතියෙම තිබෙන තවත් වැදගත් කොටසක් වන්නේ මෝටර් පොයින්ට්ස්. දුම්රිය මාර්ගයේ බෙදී යන තැනකදී හෝ දුම්රිය මාර්ග කිහිපයක් අතර හුවමාරු කළ හැකි දුම්රිය හුවමාරු සන්ධිවල මේ මෝටර් පොයින්ට්ස් පිහිටුවා තිබෙනවා. ප්‍රධාන දුම්රිය මාර්ගයේ කැලණිය, හුණුපිටිය, රාගම, ගණේමුල්ල, ගම්පහ සහ වේයන්ගොඩ ආදී දුම්රිය ස්ථාන අසල හුවමාරු සන්ධි සකසා තිබෙනවා. මෝටර් පොයින්ට්ස් ක්‍රියා කරවීමෙන් මේ හුවමාරු වලදී දුම්රිය ගමන් කරන මාර්ගය වෙනස් කරන්න පුළුවන්. සාමාන්‍යයෙන් පීලි මාරුවක් උඩින් ගමන් කරද්දී දුම්රිය අඩු වේගයකින් ගමන් කළ යුතුයි. මේ ඔබ දකින්නේ එවන් මෝටර් පොයින්ට් එකක් ක්‍රියාත්මක වෙන මොහොතක්. මේ විද්‍යුත් පණිවුඩ හුවමාරුව සිදුවන්නේ දුම්රිය මාර්ගයට සමාන්තරව බුහුගතව එලා ඇති රැහන් ජාලයක් හරහායි. ඒ මගින් ට්‍රැක් සර්කිට් සියල්ලත් සංඥා කණු සහ මෝටර් පොයින්ට්ස් මර්ධාන ප්‍රධාන දුම්රිය පාලක මැදිරිය හා සම්බන්ධ කරනවා. පාලක මැදිරිය ඇති දර්ශක තිර මත දුම්රියන් තිබෙන මාර්ග කොටස් හෙවත් බ්ලොක්ස් වෙනම සංකේතවත් වෙනවා.
ඒ අනුව නියමිත දුම්රිය සාපේක්ෂ වශයෙන් කුමන ස්ථානයක තිබෙනවද කියලා දුම්රිය පාලකවරු හැම විටම දන්නවා. දුම්රිය පාලන විධාන ලබා දෙන්නේ මේ තොරතුරු අනුවයි. මේ සියල්ල සිදුවෙන්නේ පාලක මැදිරියෙන් ලබා දෙන විධාන අනුව රිලේ උපකරණ වැසීම හෝ විවෘත වීම හරහායි. විද්‍යුත් රිලේ කියන්නේ වික්ටෝරියානු යුගයේ සරල තාක්ෂණයක් වුණත් මෙහිදී ඒ ප්‍රයෝජනයට ගෙන ඇති ආකාරය අනුව මේ සම්පූර්ණ සැකැස්ම ඉතාම ඉහළ විශ්වාසනීයත්වයක් ලබා දෙනවා. පද්ධතියේ යම් තැනක යම් දෝෂයක් වුණොත් ඒ බ්ලොක් එක දෙපසින්ම සංඥා රතු පැහැවි දුම්රිය ඒ බ්ලොක් එකට ඇතුළු වීම වළක්වනවා. විදුලිය බිඳවැටීමකදී බැටරි මගින් බලය පවත්වා ගන්නා නිසා මේ ක්‍රමය දුම්රිය ගැටුමක් වීමට ඇති අවධානම අවම කරනවා. පාලන පද්ධතිය සඳහා භාවිතා කරන රිලේ තරමක් විශාල විද්‍යුත් යාන්ත්‍රික උපාංග නිසා මේ උපාංග සවිකිරීමට කුඩා කුටි හෙවත් රිලේ හවුස් දුම්රිය මාර්ගයේ දෙපස තැනින් තැන ඉදිකර තිබෙනවා. දම් රෝස පැහැයෙන් වර්ණ ගන්නා ඇති මේ රිලේ හවුස් දුම්රිය සංඥා කණු අසල තිබෙනු ඔබත් දැක ඇති. දුම්රිය ධාවනයට ආරක්ෂා සහිතව මෝටර් පොයින්ට්ස් වලදී පීලිතල නිසි ලෙස සම්බන්ධ වෙලා තියෙනවද කියන එකත් පාලක මැදිරියට දැනගන්න පුළුවන්. උදාහරණයක් විදිහට කළුගල් කැබැල්ලක් මේ පීලිතල අතර හිර වුණොත් ඒ මතින් දුම්රිය ධාවනය කරන්න බෑ. එවන් අවස්ථාවක ප්‍රධාන දුම්රිය ස්ථානවල සිටින සිග්නල් ඇන්ඩ් ටෙලිකොම් ඉන්ස්පෙක්ටර් හෙවත් දුම්රිය සංඥා සහ විදුලි සංදේශ පරීක්ෂකට මේ ගැටලුව විසඳන්න පාලක මැදිරියෙන් උපදෙස් ලබා දෙනවා. එවිට සිග්නල් ඇන්ඩ් ටෙලිකොම් ඉන්ස්පෙක්ටර් සහ ඔහුගේ කාර්ය සහායකයින් ඉක්මනින් සොයා බලා ගැටලුව නිරාකරණය කිරීමට පියවර ගත යුතුයි. මේ සංනිවේදනය පහසු කිරීමට දුම්රිය ස්ථාන අංගන සහ පාලක මැදිරිය සම්බන්ධ කරන වෙනම සමාන්තර දුරකථන මාර්ග පද්ධතියකුත් තිබෙනවා. සංඥා කණු මෝටර් පොයින්ට්ස් සහ රිලේ හවුස් නිසි නඩත්තුවකින් පවත්වාගෙන යාම සිග්නල් ඇන්ඩ් ටෙලිකොම් ඉන්ස්පෙක්ටර්ට පැවරෙන තවත් වගකීමක්. වර්ණ සංඥා වලින් දුම්රිය රියදුරාට ලබා දෙන තොරතුරු ගැන අපි දැන් බලමු. නොයෙක් රටවල භාවිතා වන වර්ණ සංඥා ක්‍රම එකිනෙකට වෙනස් ආකාරයක් ගන්නවා. ලංකාවේ භාවිතා වන ක්‍රමය බ්‍රිතාන්‍ය ක්‍රමයට තරමක් සමීපයි. සෑම බ්ලොක් එකක් ආරම්භ වන සහ අවසාන වන තැන්වල සංඥා කණු පිහිටුවා තිබෙනවා. මේ සංඥා කණු වලින් ඉදිරියේ තිබෙන බ්ලොක් එකට ඇතුල් වීමට සංඥාව ලබා දෙනවා. බහුලව හමුවන සංඥා කණු හැඳින්වෙන්නේ ඔටෝමැටික් බ්ලොක් සිග්නල් යනුවෙන්. ඉදිරියේ ඇති බ්ලොක් එකේ දුම්රියක් තිබෙනවා නම් ඊට පසුපසින් ඇති සංඥාව ස්වයංක්‍රීයව රතු පැහැවෙනවා. කහාලෝකයේ පමණක් දැල්වීමෙන් කියන්නේ ඉදිරි බ්ලොක් එකේ දුම්රියක් නැති වුණත් ඉදිරියෙන් ඊළඟට හමුවන සංඥාව රතු පැහැවී ඇති බවයි. එනම් රියදුරු තිරිංග යෙදීමට සූදානමින් මේ බ්ලොක් එකට දුම්රිය ඇතුල් කළ යුතුයි. කොළ පැහැය දැල්වෙනවා නම් වේගය පාලනය කිරීමකින් තොරවම දුම්රියට මේ බ්ලොක් එකට ඇතුල් වීමට පුළුවන්. ස්වයංක්‍රීය සංඥා කණුවක් හඳුනා ගැනීම ඉතාම පහසුයි. කණුවේ යකඩ බඳ කොටස අළු පැහැයෙන් වර්ණ ගන්නවා ඇති අතර සංඥා කණුවට අදාළ අංකය වෘත්තාකාර අංක තහඩුවක සටහන් කර තිබෙනවා. ඔටෝමැටික් බ්ලොක් සිග්නල් සංඥා කණුවක ඇත්තේ රතු, කහ සහ කොළ ආලෝක එක බැගින් ඇති සංඥා කට්ටල එකක් පමණයි. මෝටර් පොයින්ට් සහිත දුම්රිය හුවමාරු සන්ධියකට පිවිසීමට පෙරාතුවම තිබෙන සංඥා කණුව හැඳින්වෙන්නේ හයි කන්ට්‍රෝල් සිග්නල් හෙවත් ප්‍රධාන පාලන සංඥා යන නමින්. මෙම සංඥා අර්ධ ස්වයංක්‍රීය සංඥා වන අතර මර්ධාන පාලක මැදිරියෙන් ලබා දෙන විධාන අනුව පාලනය වෙනවා. මේ සංඥා කණුවේ බඳෙහි රතු සහ සුදු වර්ණ තීරු ආලේප කර ඇති නිසා පහසුවෙන් හඳුනා ගන්න පුළුවන්. සංඥා කණුවේ අංකයේ සටහන් වෙන්නේ ඍජු කෝණාශ්‍රාකාර තහඩුවකයි. ඒ වගේම එකක් පහලින් තවත් එකක් පිහිටන පරිදි වර්ණ ආලෝක සංඥා කට්ටල දෙකක් මේ කණුවේ සවිකර තිබෙනු දකින්න පුළුවන්. ඉහළින් නැති සංඥා කට්ටලේ කෙලින් මාර්ගය ගැනත් පහළින් නැති කට්ටලේ අතුරු මාර්ගය ගැනත් සංඥාව ලබා දෙනවා. උදාහරණයක් ලෙස ඉහළින් නැති කට්ටලේ කොළ හෝ කහ ආලෝකයත් පහළින් නැති කට්ටලේ රතු ආලෝකයක් දැල්වේ නම් එයින් අදහස් වන්නේ දුම්රිය පීලි මාරුවීමකින් තොරව ගමන් ගන්නා මාර්ගයේම ගමන් කරන බවයි. උඩින් නැති කට්ටලේ රතු දැල්වෙද්දී යටින් නැති කට්ටලේ කොළ හෝ කහ දැල්වේ නම් දුම්රිය අතුරු මාර්ගයකට පීලිගත කරන බව රියදුරුට දැනුම් දෙනවා. මේ දුම්රිය දැන් අතුරු මාර්ගයේ වෙත මාරු කර යවෙනවා. දෙමටගොඩ සහ රාගම දුම්රිය ස්ථාන අතර දුම්රිය මාර්ග තුනක් ඇති නිසා එම කොටසේ ඇති ප්‍රධාන පාලන සංඥාවල පහලින්ම කහ පැහැය පමණක් ඇති තුන්වන කට්ටලයකුත් දැක ගන්න පුළුවන්. ඉහලින් රතු පැහැය දෙවරක් දැල්වෙද්දී පහලින් මැති කහ ආලෝකය දැල්වෙනවා නම් එයින් අදහස් වන්නේ
දුම්රිය මෝටර් පොයින්ට්ස් දෙකකට වඩා වැඩි ප්‍රමාණයක් මතින් ගමන් කරන බවයි. බොහෝ විට දුම්රිය තුන්වන මාර්ගයේ වෙත මාරු කර යැවෙන විට මේ සංඥාව ලබා දෙනවා. ස්ථානයට උචිත වන පරිදි මේ සංඥා කට්ටලයක තිබෙන වර්ණ ගණන වෙනස් වන්නටත් පුළුවන්. ප්‍රධාන පාලන සංඥාවල තවත් ප්‍රභේදයක් වන්නේ ඩෝෆ් සිග්නල් හෙවත් කුරු සංඥාවයි. උසින් අඩු මේ සංඥා කණුව පසු කරගෙන යන දුම්රියක් අනිවාර්යෙන්ම මෝටර් පොයින්ට් එකක් මතින් හැරවීමකට බඳුන් වෙනවා. එම නිසා මේ සංඥා කණුවේ තිබෙන්නේ කොළ, කහ සහ රතු ආලෝක එක බැගින් පමණයි. උදාහරණයක් ලෙස රාගම ගම්පහ වැනි දුම්රිය වේදිකා කිහිපයක් ඇති දුම්රිය ස්ථානවල තුන්වන හෝ හතරවන වේදිකා මත මේ සංඥා කණුව සිටුවා තිබෙනු දකින්න පුළුවන්. ප්‍රධාන පාලන සංඥාවක රතු පමණක් දැල්වෙන විටකදී කිසිම හේතුවක් නිසා ඒ පසුකර යන්නට දුම්රියට අවසර නැහැ. ප්‍රධාන පාලන සංඥා කණුවක් වෙත ළඟා වීමට අඩි 2000කට මෙපිටින් දුම්රියකට තවත් වර්ගයක සංඥා කණුවක් හමු වෙනවා. ඒ ඔටෝමැටික් අප්‍රෝච් සිග්නල් හෙවත් ප්‍රධාන පාලන සංඥාවකට ළඟා වෙන බව හැඟවෙන ස්වයංක්‍රීය සංඥා කණුවයි. මේ සංඥා කණුව අලු පැහැති බඳ සහ වෘත්තාකාර අංක තහඩුවට අමතරව සංඥා කට්ටල දෙකකින් සමන්විත වෙනවා. පහළින් නැති කට්ටලේ සෑම විටම මදක් පැත්තකට වෙන්නට සවි කර ඇති නිසා මේ සංඥා කණුවත් පහසුවෙන්ම හඳුනා ගන්න පුළුවන්. ළඟාවීමේ සංඥාවත් ස්වයංක්‍රීය ලෙස ඉදිරියේ ඇති බ්ලොක් එක ගැන රියදුරට සංඥා ලබා දෙනවා. ඊට අමතරව ඉදිරියේදී හමුවන ප්‍රධාන පාලන සංඥාව ගැන පූර්ව දැනුම් දීමකුත් මේ සංඥාවෙන් සිදුවෙනවා. උදාහරණයක් ලෙස පහළින් පැත්තකින් නැති කට්ටලයේ කොළාලෝකයේ දැල්වීමෙන් කියවෙන්නේ ඉදිරියේ ඇති ප්‍රධාන පාලන සංඥාව දුම්රිය අතුරු මාර්ගයකට හැරවීමට ලබා දී ඇති බවයි. දුම්රිය වේගය පාලනය කර ගැනීම සඳහා මේ ළඟාවීමේ සංඥාව රියදුරට ඉතාම වැදගත් වෙනවා. ස්වයංක්‍රීය සංඥාවේ රතු එළිය දැල්ුණත් දුම්රිය ප්‍රමාද වන අවස්ථාවක දුම්රිය නියාමක හෙවත් ගාල්ගේ එකඟතාව ඇතිව රතු සංඥාව පසු කර ප්‍රවේශමෙන් ඉදිරියට යාමට දුම්රිය රියදුරට බලය තිබෙනවා. මේ එවන් අවස්ථාවක්. දුම්රිය මේ ඕනෑම ආකාරයක සංඥා කණුවක් පසුකර යනවත් සමගම බ්ලොක් අත්පත් කර ගැනීමේ සිද්ධාන්තය අනුව පසුකර යන සංඥා කණුවේ නැවතත් රතු එළිය දැල්වෙන්නට පටන් ගන්නවා. දුම්රිය හරස් මාර්ග ඇති තැන්වලදී ප්‍රධාන පාලන සංඥා කණු දුම්රිය ගේට්ටු සමගත් සම්බන්ධ කර තිබෙනවා. ඒ කියන්නේ කොළ පැහැය දැල්වෙන්නේ ගේට්ටුව නිසි පරිදි වැසී ඇති නම් පමණයි. නමුත් කුඩා හරස් මාර්ග ගේට්ටු සඳහා ආලෝක පහකින් යුත් වෙනම සංඥාවක් පසුකාලීනව හඳුන්වා දී තිබෙනවා. මේ සංඥාවත් මීට 210ක දුරකින් පිහිට වූ ස්වයංක්‍රීය සංඥා කණු යුගලකින් සමන්විතයි. ගේට්ටුව වැසී නැත්නම් පළමු කණුවේ කහ පැහැයත් දෙවන කණුවේ රතු පැහැයත් දැල්වෙනවා. ගේට්ටුව ආරක්ෂිත ලෙස වැසී ඇත්නම් කණු දෙකෙහිම කොළ පැහැ සංඥාව දැල්වෙනවා. ස්වයංක්‍රීය සංඥා එළි දැල්වෙන්න පටන් ගන්නේ දුම්රියක් ඒ ආසන්න ප්‍රදේශයට ළඟා වෙන විට පමණයි. දුම්රියක් ආසන්නයේ නැති විටදී විදුලිය පීමැසීම සඳහා මේ සංඥා එළි ස්වයංක්‍රීයව නිවි යනවා. මීට අමතරව විශේෂිත ස්ථානවල පිහිට වූ ඉතා කුඩා සංඥාවක්ද තිබෙනවා. මේ සංඥාව කෝලන් සිග්නල් හෝ ෂන්ට් සිග්නල් වශයෙන් හැඳින්වෙනවා. උදාහරණයක් ලෙස දුම්රිය මැදිරි කිහිපයකට එන්ජිමක් සවි කිරීමට ගෙන යාමේදී ප්‍රධාන පාලන සංඥාව ලබා දෙන්නට බැහැ. මැදිරි තිබෙන බ්ලොක් එක දෙපසින්ම සංඥා ස්වයංක්‍රීයව රතු පැහැවී තිබීම ඊට හේතුවයි. මේ අවස්ථාවේ ෂන්ට් සිග්නල් එක භාවිතයෙන් එන්ජිමට සංඥා ලබා දෙනවා. පාලන සංඥා ලබා දීමේදී අත්වැරදීම් සිදු නොවීමට නැතුවම බැරි සාධකේ වන්නේ ඉන්ටර්ලොකින් ලොජික් හෙවත් අන්තර් අගුළු වැටීමේ මූලධර්මයයි. මෙය පාලන පද්ධතියටම අනුගත කර තිබෙනවා. එනම් එක් දුම්රියකට එක් දිශාවකට ගමන් කිරීමට සංඥා ලබා දී ඇති විටක ප්‍රතිවිරුද්ධ දිශාවෙන් එන දෙවන දුම්රියකට එම මාර්ගයේම ගමන් කිරීමට සංඥා ලබා දීමේ හැකියාවක් නැහැ. පළමු සංඥාව දෙවන සංඥාව අවහිර කිරීමට අගුලක් ලෙස ක්‍රියා කිරීම ඊට හේතුවයි. දෙවන සංඥාව ක්‍රියාත්මක කිරීමට නම් පළමු සංඥාව අවලංගු කළ යුතුයි. එසේ නැත්නම් පළමු දුම්රිය සංඥාව සම්පූර්ණ කර නිසි මාර්ගයට පිවිසී තිබිය යුතුයි. මේ නිසා පරස්පර සංඥා ලබා දීමට දුම්රිය පාලකවරුන්ට අවකාශයක් නැහැ.
දුම්රිය දෙකක් මුහුණට මුහුණ හමුවන ලෙස ධාවනය කිරීමට පද්ධතියෙන් ඉඩක් නැහැ. නමුත් දුම්රිය රියදුරෙක් මේ සංඥා නොසලකා දුම්රිය ධාවනය කළොත් එවන් අනතුරුදායක තත්ත්වයක් උද්ගත වෙන්න පුළුවන්. පද්ධතියේ අවාසි නැතුවමත් නොවේ. උදාහරණයක් ලෙස වැසි සහිත කාලගුණයකදී දුම්රිය මාර්ගයේ කුඩා කොටසක් ජලයෙන් යට වුණොත් එම කොටසේ ට්‍රැක් සර්කිට් එක ෂෝට් වෙන නිසා දුම්රිය කිසිවක් එම කොටසට ඇතුළු කිරීමට නොහැකි වන ලෙස සංඥා රතු පැහැගැන්වෙනවා. ට්‍රැක් සර්කිට් වෝල්ටීයතාවය මදක් ඉහළ දැමීමෙන් මේ ප්‍රශ්නය විසඳිය හැකි අවස්ථා තිබුණත් එම විසඳුම සෑම විටම සාර්ථක වන්නේ නැහැ. වර්ෂ 1962 මුලින්ම මේ පද්ධතිය ස්ථාපනය කිරීමෙන් පසුව විවිධ යුගවලදී මේ පද්ධතිය නව්‍යකරණයට ලක්වෙමින් ව්‍යාප්ත වී තිබෙනවා. මේ වන විට පොල්ගහවෙල සිට කුරුමිනගල දක්වා දුම්රිය මාර්ග කොටසත් සම්පූර්ණයෙන් වර්ණ ආලෝක සංඥාවලට පරිවර්තනය කර අවසන්. නමුත් අඩු දුම්රිය තදබදයක් ඇති මාර්ගවල දුම්රිය පාලනය වන්නේ එම දුම්රිය ස්ථානවලින්මයි. මේ පාලනය සඳහා අදාළ දුම්රිය ස්ථානය මගින් හසුරුවන ආලෝක සංඥා වගේම ලීවර සහ කේබල් මගින් ක්‍රියා කරන සෙමාෆෝ සිග්නල් සහ ටැබ්ලට් පාසින් වැනි ඉතා පැරණි ක්‍රමත් තවමත් භාවිතා වෙනවා. කෙසේ වෙතත් ඉන්ටර්ලොකින් ලොජික් එක මේ පැරණි සංඥා ක්‍රමවලත් ඒ ලෙසම ක්‍රියාත්මක වෙනවා. මේ පාලන සංඥාවලට අමතරව දුම්රිය මාර්ගයේ දෙපස සිටුවා ඇති වෙනත් ස්ථිර සංඥා තහඩු විශාල ප්‍රමාණයකුත් ආරක්ෂාකාරී ධාවනයකට දුම්රිය රියදුරන්ට දව වෙනවා. අද වීඩියෝ එකෙන් ඔබ යම්කිසි දැනුමක් ලබා ගන්න ඇති කියලා මම හිතනවා. තවත් මේ වගේ දැනුම ලබා දෙන අලුත් වීඩියෝ එකකින් හමුවෙමු.